සුබ දවසක් වේවා මගේ රටේ ආදරණීය දරුවන්ට ඉතාම කනගාටුවෙන් මං හිතන්නේ අපිට අද කතා කරන්න සිද්ධ වෙන්නේ මගේ දරුවනේ ඒ වගේම බුද්ධිමත් දෙමව්පියනේ අපේ හිතමු අපේ ගෙදර ළඟ අල්ලපු ගෙදර මිනිස්සයා බීලා කෑ ගහනවා නම් ඒක අපිට හරි කරදරයක්. සමහර වෙලාවට අල්ලපු ගෙදර අයට අපි හිතමු කොරෝනා කියලා. එහෙමනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපේ අල්ලපු රටේ මේ විදිහට ලෙඩේ කොරෝනා වසංගතයේ වීගින් ඇති වෙලා ඒක වැඩි වෙලා මිනිස්සු බල්ලු බල්ලලු ගානට මැරිලා වැටෙද්දී අපිට පරිස්සම් වෙන්න තිබුණා. නමුත් අපි පරිස්සම් වීම වෙනුවට මම දැක්ක කවදාවත් ඇඳලා නැහැ වගේ රිදී හොයන්න මහා පොරයක නියලුණා. ඒකේ විපාක තමයි අපි අද අත්විඳින්න සිද්ධ වෙන්නේ. මං හිතන්නේ අද වෙද්දී වේගයෙන් වර්ධනය වෙලා හමාරයි. ඉතින් මං හිතන්නේ මේ රටේ පාලකයන්ට මං හිතන්නේ කිසි උවමනාවක් නැද්දෝ කියලාත් වෙලාවකට හිතනවා. කියනවා මේක දැන් වැහුවම රට ගොඩක් පස්සට යයි කියලා. මං හිතන්නේ මේක ඉස්සරහට ගිහිල්ලා තියෙනවද කියලා මට හිතා ගන්න බෑ. වහලා කොහොමද කියලා අහනවා. ඒ වගේම තමයි මිනිසුන්ටත් මේ මිනිස්සු කියන්නේ කොහොමද ඉතින් ඉඳලා කොහොමරි දරුවෝ ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා හොරෙන් පන්ති යවනවා. මිනිසුත් කිසිම පරිස්සමක් නැතිව එහෙ මෙහෙ දුවනවා. ඉතින් මේ වගේ මට හිතන්නේ විනය කහිරි දැන් සුදු ඉරි. ඒ සුදු ඉරි තියද්දී පාර ඒවා තියද්දී වෙන තැන් වලින් පාර පනින ඔබ දකින්න ඇති බල්ලොත් යනවා අර සුදු ඉරේ. නමුත් මිනිස්සු යන්නේ පාර මැදි. ඉතින් ඒ වගේ නීතියක් ඕන කියපු මිනිස්සුම නීතිය කඩනවා. නීතිය පිළිබඳව උපාධි දරන අය නීතියට පිටුපානවා. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි අද අපේ රට තියෙන්නේ. මේ මං හිතන්නේ නීතියක් තිබුණා නම් පිළිවෙලක් තිබුණා නම් විනයක් තිබුණා නම් මේ රෝගයෙන් අපිට ආරක්ෂා වෙන්න තිබුණා. නමුත් අපි මේ වෙද්දිත් මේ වසංගතයට වේගයෙන් ගොදුරු වෙලා ඉන්දියාවත් එක්ක සමගාමීව මං හිතන්නේ මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මේ ජනගහන ප්‍රශ්නයක්. ඒ හැර ගත්තම ලෙඩේ අපේ රටේ ඉන්න ජනගහනය හා සමගාමීව ගත්තම අපිත් අද ඊට සාපේක්ෂ මට්ටමටත් වඩා ඉහළ මට්ටමේ තමයි අද අපි අපේ වේගේ වැඩි ඉන්දියාවේ වේගයටත් වඩා ලෙඩ වැළඳීමේ. මේ රට දිහා බැලුවම හරි කනගාටුදායකයි. මේ රටේ මිනිසුන්ගේ විනය කවදාවත් හැදෙන්නේ නැහැ. ඔබ දකින්න ඇති සමහර රටවල්වල මිනිස්සු හරි පිළිවෙලයි. ඒගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ආරක්ෂා වෙනවා. ඉතින් ඒකයි මම අද පටන් ගද්දිම මගේ රටේ ආදරණීය දරුවන්ට මම පුංචි දෙයක් මතක් කරන්න කියලා තමයි මම මගේ රටේ ආදරණීය දුවා දරුවන්ට කතා කරන්න හිතුවේ. මම හිතනවා අපේ දරුවෝ ටික ඉස්සර වෙලා ලංකාවෙන් යද්දි මමත් කරා කිව්වා ඇයි මේ ළමයි රටින් යන්නේ කියලා. මම අද අපේ දරුවන්ට යෝජනා කරනවා දරුවනේ දැන් අපිට ඔන්ලයින් පන්ති සූම් ඔස්සේ විවිධ දේවල් ඔස්සේ තමයි මේ දිනවල අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිට දැන් පාසල් යන්න වෙන්න වෙලා නැහැ. විශ්වවිද්‍යාලයට යන්න වෙලා නැහැ. ඒ නිසා මගේ ආදරණීය දරුදැරියන්ට මම මේ වීඩියෝව අවස්ථාවක් කරගන්නවා දුවේ පුතේ අධ්‍යාපනයට සම්බන්ධ දේවල් ටික මේ දවස් ටිකේ ගොඩාක් හොඳට කරන්න. පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් භාෂාවන් දෙක තුනක් දරුවනේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා මේ කොරෝනා වසංගතේ ඉවර වෙලා මේ ලෝකේ යම් මට්ටමකට ආවට පස්සේ ආදරණීය දුව පුතා මේ රටින් යන්න. මං හිතන්නේ මටත් ඉස්සෙල්ලා යන්න අවස්ථා ගොඩාක් තිබුණා. මං දැන් කනගාටු වෙනවා මේ රටින් යන්න බැරි වුණානේ මට කියලා. නමුත් මගේ දරුවනේ මේ ෆෝන් එකට ඇබ්බැහි වෙන්න එපා. අනවශ්‍ය වීඩියෝස් බල බල ඔබ කාලය නාස්ති කරන්න එපා. WhatsApp වලට Facebook වලට
වයිබෝ වලට එකින් එකට ඉන්ස්ටාග්‍රෑම් වලට යමින් ඔබගේ වටිනා කාලය නැති කරන්න එපා. YouTube එකේ ඇති තරම් භාෂාවන් ඉගෙන ගැනීමට අවශ්‍ය වීඩියෝස් තියෙනවා. ඔබ මොනවා හරි භාෂාවන් ඉගෙන ගන්න මේ දවස් ටික ඔබට ඇවිදින්න වෙන්නේ නැහැ. ඇවිදින්න එපා. ඔබ ওই මොනවා හරි ඔස්සේ මේ දේවල් ඉගෙන ගන්න, මොනවා හරි ඉංග්‍රීසි භාෂාවට අමතරව භාෂා දෙක තුනක් ඉගෙන ගන්න බලන්න. අනේ දරුවනේ කරුණා කරලා, මේ රට හැදෙන එකක් නෙවෙයි. මේ රට හැදෙනවා නම් අල්ලපු රට දිහා බලලා අපිට හැදෙන්න තිබුණා. අපි හැදුනේ නැහැ. මේ රට හදන්න බෑ දරුවනේ. ආයේ කවුරු ආවත් මේක හදන්න බෑ. ඒ නිසා කරුණා කරලා ওই දරුවෝ ওই ෆෝන් එකට ඇබ්බැහි වෙලා අලසෙයින් බවට පත් වෙන්නේ නැතිව මේ ෆෝන් එකම මේ මම මේ වැරදි කියන මේ ෆෝන් එකම භාවිතා කරලා ඕකේ තියෙන භාෂාව ඉගෙන ගැනීමේ දැනුම තියෙනවා. ඕකට ගිහිල්ලා මොනවා හෝ භාෂාවන් දෙකක් තුනක් ඉගෙනගෙන මේ කොරෝනා වසංගතය ලෝකයෙන් නිවිලා ගිය දවසක මේ රටින් යන්න විදිහට හොඳට එකතු කරගන්න දැනුම, භාෂා දැනුම සහ විවිධ දේවල් එකතු කරගෙන මේ රටින් ගිහිල්ලා ලස්සන ජීවිතයක් ගත කරන්න. මේක ආයේ හැදෙන්නේ නැහැ. මේක හැදෙන්න නම් විනය හැදෙන්න ඕන, නීතිය හැදෙන්න ඕන. මේකක්වත් හැදෙන්නේ නැහැ. එහෙමනම් මම යෝජනා කළා ඔබට යන්න කියලා. මම ඔබගේ බුද්ධිය මොළයට ගොඩාක් හොඳ දෙයක් අද ඉදිරිපත් කරන්නේ. මම ඔබ අද ඔබ වෙත අද ඉදිරිපත් කරන්නේ මොළයට රුධිරය සපයන, ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දෙන, මුහුණ දෙන්න අපිට නොබියව මුහුණ දෙන එකක්. හැබැයි මේ තමන්ගේ ප්‍රතිශක්තිකරණය කියලා මේ තැන තැන මාස්ක් නැතුව ඇවිදින්න එපා. ඔබගේ පිරිසිදුකම, ඔබගේ දුරස්ථභාවය තියාගන්න අතරේ ඔබගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිරෝගී කරගන්න ඕන. මම අද ඔබ වෙත ඒ ප්‍රතිශක්තිකරණය සහ පෙනහළු වල ධාරිතාවේ පෙනහළු ශක්තිමත් කරගන්න සහ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න අභ්‍යාසයක් මීළඟට කියලා දෙනවා. එහෙනම් අපි අභ්‍යාසයට යොමු වෙමු. මුලින්ම කරන්න ඕනේ ඔබ දැන් පද්මාසනය වගේ අභ්‍යාසයේ ආසනයකට ගියොත් මම හිතන්නේ සමහර අය අපහසුයි කියනවා. ඒ නිසා මම කියන්නේ ඉතාම පහසු විදිහට මෙහෙම වාඩි වෙන්න. වාඩි වෙලා මේ වගේ අත් දෙක තියාගන්න. දනිස් මතින් තියාගන්න ඕන. මාපට ඇඟිල්ල ඒ ළඟම ඇඟිල්ල දෙක අපි එකතු කරනවා. ඉන් පස්සේ අපි දැස් වසාගෙන මේ විදිහට හොඳ කෙලින් තියාගෙන ඉන්නවා. මුලින්ම අපි හෙමින් ගොඩාක් දිගු ගැඹුරු හුස්ම කරගන්නවා. දැන් අපි හෙමින් හුස්ම පහළ හෙලනවා. නිදහසේ හුස්ම හෙල පහළ ගනිමින් දැන් අපි ටිකක් ඉන්නවා මදක් වෙලා. ඉන් පස්සේ අපි මේ අභ්‍යාසයට යන්න ඕන. මේ අභ්‍යාසය කරද්දී අපි වේගයෙන් හුස්ම ගන්නවා, වේගයෙන් අපි හුස්ම ඉවත් කරනවා. මෙන්න මේ විදිහට ඒක කරන්න ඕන. මුහුණේ මාංශපේශීන් වලට කිසිම වෙනසක් නොවෙන්න අපි මේ හුස්ම ගැනීම සහ හෙලීම ටිකක් වේගවත් කරනවා. මේ විදිහටයි මේ විදිහට අපි හුස්ම ගන්නවා, පිට කරනවා, ගන්නවා, පිට කරනවා. මේ හුස්ම ගන්න සහ පිට කරන එක වේගවත් කරනවා. ඔබට ඒක තේරෙවි. ඉන් පස්සේ අපි ටිකක් නිදහසේ හුස්ම ඉහළ පහළ ගන්නවා. නිදහසේ හුස්මයි ඉහළ පහළ ගන්නවා. ඉන් පස්සේ නැවතත් අපි මේ විදිහට කරනවා. ඉන්පස්සේ දැස් වසාගෙන නිහඬව නිදහසේ හුස්ම ඉහළ පහළ යන්න ඉඩ දෙනවා. අපි ගොඩාක් විට ඒ හුස්ම ඉහළ පහළ යන ස්වභාවය පිළිබඳව හිත යොමු කරගෙන ඉන්නවා නම් ගොඩාක් හොඳයි. එතකොට මම හිතන්නේ ඔබ ඒ අභ්‍යාසයේ තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ඒ අභ්‍යාසයේදී ඔබට පුළුවන් තරමින් ඔබ හුස්ම ගන්න වේගෙන් පිට කරන්න ගන්න, පිට කරන්න ගන්න, පිට කරන්න.
මහිතන්නේ ඒක ඔබ එක වාරයක් කරලා ඉන්න ඕන මේක දැන් සමහර වෙලාවට නොකර මේක කියලා හරියන්නේ ඔබ ඒක මුලින් පුරුදු කරන්න හුස්ම ගන්න පිට කරන්න එතකොට ඔබ වෙන සාමාන්‍ය වෙලාවට හුස්ම ගන්නවට වඩා මේ මොහොතේදී හුස්ම වේගයෙන් ගන්නවා වේගයෙන් පිට කරනවා ගන්නවා පිට කරනවා එතකොට වෙන්නේ අපිට වේගයෙන් වේගයෙන් අපි හුස්ම ගන්නවා වේගයෙන් වේගයෙන් හුස්ම ගනිද්දී අපි බාහිර පරිසරයේ තියෙන වාතය ඔක්සිජන් අපි වේගයෙන් වේගයෙන් අපේ සිරුරට අපි අරගන්නවා ඒකෙන් වෙන්නේ පෙනහළු තුලට අපි වේගයෙන් ගන්නවා වේගයෙන් පිට කරනවා වේගයෙන් ගන්නවා වේගයෙන් පිට කරනවා එතකොට පෙනහළු පිම්බෙනවා හැකිලෙනවා හෘදේ වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතකොට අපි මේ සිරුරට ඔක්සිජන් ගන්න ප්‍රමාණය මෙන්න මේ අභ්‍යාසයේදී වැඩි කරනවා ඇත්තටම දැන් අපේ සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරගන්න එක හොඳයි මේ වගේ වසංගත තත්වයක් තුල අනේ ඒ වගේම මං මුලින් කතා කරා මගේ රටේ දරු දැරියන්ට මේ රටින් යන්න මේ ඉගෙන ගන්න කියලා මෙන්න මේ දරුවන්ට මේකේ යහපතක් සිද්ධ වෙනවා වේගයෙන් හුස්ම ගන්නවා වේගයෙන් පිට කරනවා හුස්ම ගන්නවා පිට එතකොට මේ රුධිරය පම්ප් කරන ප්‍රමාණය රුධිරය පිරිසිදු කරලා දෙන ප්‍රමාණය ටිකක් වේගවත් වෙනවා හෘදයේදී ඒ හෘදය ක්‍රියාත්මක වීමේ හැකියාව ටිකක් වර්ධනය වෙනවා එතකොට මේ රුධිරය පම්ප් කරලා මේ මොළයට දෙනවා මොළය රුධිරයෙන් නැහැ වෙනවා ඒ නිසා මොළයට රුධිර දෙන්න ප්‍රමාණය වැඩි වෙනවා එතකොට මොළයට රුධිර දෙන ප්‍රමාණය වැඩි වුණහම මොළයේ ස්නායුවලට රුධිරය ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා එතකොට හිතන්න මොළයේ ස්නායුවලට රුධිරය ලැබෙද්දී මොළයේ ස්නායු ක්‍රියාත්මක වෙන්න රුධිරය ගලන්න පටන් ගන්නවා. එතකොට මොළය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මොළය ක්‍රියාත්මක වුණොත් මොළය විකසිත වුණොත් මොළය වැඩ කරන්න පටන් ගත්තොත් තමයි අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉගෙන ගන්න දේවල් මතක හිටින්නේ. මතක තබා ගැනීමේ ශක්තිය දුවන්නේ මොළේ වැඩ කරන්නේ. ඉතින් මං හිතනවා ඔබගේ මොළේ වැඩ කරොත් ඔබට මේ රටින් යන්න හිතේවි. මොකද මේ දිහා බලද්දී ඔබට හිතෙන්නේ මේක කවදවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මොළේ වැඩ කරොත් හිතේවි යන්න ඕන මේ රටින් කියලා. ඒ නිසා ඔබගේ මොළේ වැඩ කරන්න පටන් ගනි. ඒ වගේම ඔබ දැකලා ඇති මේ අභ්‍යාසය මේ එයා දන්නේ නැහැ. නමුත් ඔබගේ ගෙවල් වල ඉන්න සුනකයා වේගෙන් වේගෙන් හුස්ම ගන්නවා. හතිලනවා යා. දැන් එයාට තියෙන සහජ බුද්ධිය මෙන්න මේ සහජ බුද්ධිය ඉව කියලා අපි කියනවා. මෙන්න මේ ඉව ඇති උනේ එයා වේගයෙන් වේගයෙන් හුස්ම ගන්න නිසා. යෝග දර්ශනයේ මේ සුනකයාගේ අනුකරණය කරලා එයා දිහා බලාගෙන ඉඳලා තමයි මේ අභ්‍යාසය නිර්මාණය කරේ. වේගයෙන් වේගයෙන් හුස්ම ගන්න ක්‍රමය. එයාට තියෙන සහජ ඉවක් සහ බුද්ධිය. ඒ වගේම ඔබට සහජ බුද්ධියක් ඇති කරගන්න ඉවක් ඇති කරගන්න අවශ්‍ය නම් මේ අභ්‍යාසය කරන්න. මතක තබා ගැනීමේ ශක්තිය දියුණු කරගන්න ඕන නම් මේ අභ්‍යාසය කරන්න. මොළයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය නම් ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය නම් මේ අභ්‍යාසය කරන්න. මේ අභ්‍යාසය කරලා මොළය ක්‍රියාත්මක කරවා ගන්න වෙනදාට වඩා විකසිත කරවා ගන්න ඒ කරලා මොළය පාවිච්චි කරන්න. මේ මොළය පාවිච්චි කරොත් ඔබට තේරේවි ඔබ සහජ බුද්ධිය මෙහෙවවුවොත් ඔබට ඉවෙන් වගේ දැනේවි මේ යන විදිහේ තරම් හොඳ නෑ. හොඳම දේ නිෂ්කලංකව නිවී හැනහිල්ල ජීවත් වෙන්න මම මේ රටින් යන්න ඕන කියලා හිතේවි. එනිසා මගේ ආදරණීය දුවේ පුතේ හොඳට ඉගෙන ගන්න. මේ අභ්‍යාසය ඔබගේ ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම දැන් ඉගෙන ගන්න අතරේ ඔබට සිද්ධ වෙනවා මේ දවස්වල මගේ රටේ සියලු දෙනාටම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හදාගන්න ඔබගේ ඔක්සිජන් ප්‍රමාණය සිරුරේ වැඩි කරගන්න වේගයෙන් වේගයෙන් හුස්ම ගන්න ඔබගේ පෙනහළු නිරෝගී කරගන්න හෘදය නිරෝගී කරගන්න ඒවා ශක්තිමත් කරගන්න මේ අභ්‍යාසය දෛනිකව දවසට කීප සැරයක් කරන්න. හැබැයි කුස පිරිලා තියෙන වෙලාවට කරන්න එපා. ඔබ ඔය ෆෝන් එකට ඩේටා ඔන් කරනවා හා සමානව මේක කරන්න. මම පුංචි දෙයක් බැලුවා අද උදේ. මම අද 6 ඉඳන් 7 වෙද්දී මම ඩේටා ඔන් කරා තුන් පාරක්. ඒ මම මට වමනා වුණා කොහොමද බලන්න. මං අද තුන් පාරක් ඩේටා ඔන් කරා. මේ විදිහට මම හැබැයි ගොඩක් වෙලා හිටියේ නැහැ.
මේ විදිහට මම ওই පැයකදී එතකොට මම අද හවස වෙද්දී කී සැරයක් ඔන් කරාවිද ওই විදිහට. ඉතින් ඒ වගේ ඔබ හැමෝම මේ ඩේටා ඔන් කරගෙන මේ ෆෝන් එකට ඇබ්බැහි වෙනවා වැඩි. ඒ නිසා ඔබ ඇබ්බැහි වුණත් කමක් නැහැ. හැබැයි හොඳ දෙයකට ඔබ භාෂාවක් ඉගෙන ගන්න මේක යොදවා ගන්න. නිසා කරුණා කරලා ඔබ ෆෝන් එකේ ඇලිලා ගැලිලා අලසෙයික් වෙන්නේ නැතිව මේ ජීවිතයට මේ දේවල් යොදාගෙන ඔබව වෙනස් වෙන්න ඔබව නිරෝගී වෙන්න ඔබව පරිස්සම් වෙන්න මේ අභ්‍යාස මේ දර්ශන මේ කියමන් මේ වැකි ප්‍රයෝජන අරන් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න කියලා මම නැවතත් ඉල්ලමින් අදත් නවතිනවා. සුබ දවසක් වේවා.